මෙදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ පොඩ්ඩක් ඉන්න. මෙහෙම ප්‍රතිඵලයක් ළඟදි දැක්කද? බෙදා ගන්නත් ඇති සමහර අය. සමීක්ෂණයකින් කියලා තමයි මේ ප්‍රතිඵල එන්නේ. හැබැයි ඔය කියන සමීක්ෂණය හරියට කරපු එකක්ද කියලා කොහොමද දැනගන්නේ? ඊළඟ පාර සමීක්ෂණයක් දකිනකොට අහන්න ඕන ප්‍රශ්න හතරක් තියෙනවා. 1. සාම්පලය තෝරගෙන තියෙන්නේ මුළු රටම සමසේ නියෝජනය විය හැකි අයුරින් රැන්ඩම් ආකාරයටද? සාම්පලය තෝරගෙන තියෙන ආකාරය අනුව සමහර දිස්ත්‍රික්ක සහ සමාජ කණ්ඩායම් අඩුවෙන් නියෝජනය වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔන්ලයින් සමීක්ෂණයක් හැමදෙනා අතරට සමානව යන්නේ නැහැ. සමීක්ෂණය කරලා තියෙන එකම පසුබිමක පුද්ගලයන් අසුරෙන් නම්. 2. සාම්පලයේ ප්‍රමාණය සහ ආන්තික දෝෂය මොකද්ද? තෝරා ගැනීම කරලා තියෙන්නේ රට නියෝජනය වෙන විදිහට නම් අඩු වශයෙන් 1000ක පමණ සාම්පලයක් ප්‍රමාණවත්. එවිට අඩු ආන්තික දෝෂයක් සහ ඉහළ විශ්වාස මට්ටමක් ඇතිව සමීක්ෂණයක් කරන්න පුළුවන්. මේ අගයන් වාර්තා වෙලා තියෙනවද? 3. ප්‍රශ්න අහලා තියෙන්නේ කොහොමද? අහපු ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ලබා දීමට ඇති අවස්ථා රාමු කර තියෙන්නේ කොහොමද කියලා සඳහනක් නැත්තම්, ඒ වගේම සමීක්ෂණයක් කළේ මොන කාලයේද කියලා සඳහනක් නැත්තම්, එහෙම සමීක්ෂණයක ප්‍රතිඵල විශ්වාස කරන්න පුළුවන්ද? ඇයි මේ වැදගත් තොරතුරු හංගන්නේ? 4. විශ්වාස කළ හැකි ආයතනයක් මේ සමීක්ෂණයට වග කියනවද? මේ දවස්වල ගොඩාක් අය අතරේ හුවමාරු වෙන ඇතැම් සමීක්ෂණ කවුද කරලා තියෙන්නේ කියලා හරියට සඳහනක් නැහැ. ඇතැම් අවස්ථාවල සමීක්ෂණය කරන්නේ විශ්වාසවන්ත ආයතනයක් කියලා කිව්වට, එහෙම සමීක්ෂණයක් ඒ ආයතනයේ සමාජ මාධ්‍ය පිටුවල හෝ වෙබ් අඩවිවල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැහැ. එතකොට එක බොරු නිවුස් එකක් නේද? ලබන පාර නම් ප්‍රතිඵල විශ්වාස කරන්නත් බෙදා ගන්නත් කලින් මේ ප්‍රශ්න හතර අහලා ඉන්න. වැඩි විස්තර දැනගන්න පහළ ලින්ක් එක ක්ලික් කරන්න.